සර් මම නදීකා සුබෝධනය අර නුවර ඒජන්සි ඇක්විල් ඒජන්සින් රටාපු අනෝ මචාන්දනී ඒජන්සියෙන් රටාපු කෙනා හොඳද සර් මේ අහන්නකෝ දැන් මාව කියපු තියන්නේ මේ රටේවල තියෙන්නේ හොඳද මට ලක්ෂ පහක් දෙනවකෝ ලක්ෂ පහක් දුන්නෙත් නැහැ හොඳද රට ඇවිල්ලා මාව ඉස්සලාම සතියක් විතර දාලා තිබ්බ කාමරයක ඊට පස්සේ ආයේ ගෙදරකට දැම්මා. ඒ ගෙදර කරදරයි. හරියට කරදර කරනවා මිනිහාගෙන් කරදරයි. ගෑනගෙන් කරදරයි. ඊට පස්සේ මං කිව්වා මට මෙහෙ ඉන්න බෑ. මම මාරු කරන්න කියලා. ඊට පස්සේ ආයේ ඔෆිස් එකට ගෙන්ච. ඔෆිස් එකේ මාසයක් අතර කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ. තියාගෙන හිටියා. ඊට පස්සේ දෙවෙනි ගෙදරට දැම්මා. එහෙම එහෙම දැන් තුන්වෙනි ගෙදරට දැම්මා. තුන්වෙනි ගෙදරත් කරදරයි. හොඳද? ඔය කුමාර කියන එකයි කවුද චාන්දනි අනෝම චාන්දනි දෙන්න මේ මට කොණ්ඩම් එකක් දුන්නා මං ආව මොකටද කියලා ඊට පස්සේ කිව්වා මුනිහලා බුදිය ගන්න ආවොත් එහෙන් බුදිය ගන්න ඕක දාලා ප්‍රශ්නයක් නැහැ ඒතර කවුරුත් මුකුත් කියන්නේ නැහැ එහෙම කියලා දැන් කියපු විදිය නෙමෙයි මාව රටේවේ මං ආවේ මෙහෙ මිනිහලා තේ බුදිය ගන්න නෙමෙයි මං ආවේ නැති බැරි කමට මගේ දරුවෝ දෙන්නට ගියක් කර හොයා ගන්නනේ හොඳද දැන් උන් හිතල කියලා මේ ඒක නිසාස මොනවහරි කළා මාව ලංකාවට ගන්න පුළුවන් නම් ලොකු දෙයක් මේ ලංකාවෙන් විදේශ ශ්‍රමිකයන් නිදියට යවපු ශ්‍රමිකයන්ව ගණිකා වෘත්තේ නියැලෙන්න වගේ වැඩසටහන් වලට තමයි මේ යවලා තියෙන රජය මේ පිළිබඳ අවධානයක් ගන්න නැද්ද රජය මේ පිළිබඳව දන්නේ නැද්ද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් මේ යන්නේ රටට මේ පාර්ලිමේ එහා මෙතන මේ විදේශ සේවා එකට එහා පැත්තේ ඉන්න දියවන්නාවේ ඉන්න මහත්තුරු ටිකට ඩොලර් ටික යුවාන් ටික පවුන්ඩ් ටික සෞදියේ තියෙන රියාල් ටික ලංකාවට එවලා සැප ගන්න දෙන අම්මල දාත්තලා ඉස්සර ලංකාවෙන් තේපොල් රබල් අපනයනය කරේ දැන් ගෑනු ටික අපනයනය කරලා ලංකාව ලංකාවට ඩොලර් ගේන්න වැඩ පිළිලක ඉන්නේ. මෙතකොට මෙහෙම යන ලංකාවට ඩොලර් ගේන්න යන මේ ගෑනු කට්ටියව මේ අපේ අම්මලව රැකගන්න සුරක්ෂිත කරගන්න කරන වැඩ පිළිලක් මේ රටේ විදේශ සේවයකටවත් නැත්නම් තානාපති සේවාවලටවත් නැද්ද? මේක අපිට දැවැන්ත ප්‍රශ්නයක්. අනිත් එක මේ ඒජන්සි වලින් බොරුවට යවනවා තමන්ට රැකියා දෙන්න කියලා රැකියා වීසා ගහනවා කියලා මිනිසුන් යවන මේ මිනිසු ගියාට පස්සේයි දන්නේ තමන්ව යවලා තියෙන්නේ රැකියාවක් සඳහා නෙවෙයි විසිට් වීසා එකකින් යවලා තියෙන කියලා. එතකොට ඒගොල්ලන්ගේ පාස්පෝර්ට් එකේ රටේදී ලංකාවේ යවන ඒජන්සියේ නියෝජිතයා ඒජන්තවරයා ළඟ තබා ගන්නවා. තියාගෙන ලක්ෂ ගණන් සල්ලි ඉල්ලනවා. ඊට පස්සේ ලංකාවට එන්න ඕන ලක්ෂ ගණන් ඉල්ලනවා. එතකොට මේවා පුද්ගලයන්ව තබාගෙන මේක කප්පම් ගැනීමක් වගේ සිද්ධියක්. පැහැරගෙන කප්පම් ගැනීමක් වගේ සිද්ධියක්. එතකොට මේ වගේ දේවල් වලට මේ රජය ඇස් යොමු කරන්න ඕනේ. ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා ලංකාවේ ගෑනු කට්ටිය කාන්තාවෝ මේ වෙනකොට අසරණ වෙලා විදේශ රටවල් වල මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න මේ රජයටත් මේ විදේශ සේවා නියුක්ති කාර්යංශයටත් අපි ඉල්ලීමක් කරනවා. මේ අද අපි විදේශ ශ්‍රමිකයන්ගේ අයිතීන් සුරකීමේ සංවිධානය සිංහල රාවය පක්ෂය හැටියටත් අද මේ ආවේ නදීකා සුබෝධනී කියන එක ප්‍රශ්නයක් අරගෙන විතරයි. මෙහෙම නෙවෙයි දහස් ගණනක් ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්නවලට ලංකාවට ඩොලර් ගේන මේ දෙමව්පියෝ අම්මලගේ සුරක්ෂිතභාවය රැකගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ හදන්න මේ සියලුම රටෙන් පිට ඉන්න අසරණ වෙලා ඉන්න සියලුම විදේශ ශ්‍රමිකයන්ව ලංකාවට ගෙන්න ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් යාන්ත්‍රණයක් හදන්න කියලා අපි රජයටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටත් අපි ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කරන්න තමයි මෙතෙන්ට ආවේ. අනිවාර්යයෙන්ම මේ නදීකා සුබෝධනී කියන කාන්තාව ලංකාවට ගෙන්නන්න ඕනේ. අපි ළඟ හඬපටි තියෙනවා මේ ලංකාවෙන් ගෘහ සේවයට යවන්නේ නැතුව ගණිකා වෘත්තියටවත් ඇඟ විකුණන්නවත් නෙමෙයි ලංකාවේ ගෑනු කට්ටිය පිටරට යවන්නේ. කරුණාකරලා අපි රජයෙන් කියනවා මේ පිළිබඳව මේ දැඩි අවධානයක් යොමු කරලා මේ ලංකාවෙන් පිටවන සියලුම දෙනාගේ සුරක්ෂිතභාවය රැකගන්න කියලා.